नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं आम्बते पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि सुमिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि सुमिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि सावादा वीरमणि सिक्खापदं समादयामि सावादा वीरमणि सिक्खापदं समादयामि सुरामीरे मध्युपमा दत्थाना वीरमणि सिक्खापदं समादयामि सुरामीरे मध्युपमा दत्थाना वीरमणि सिक्खापदं समादयामि शरणेन सद्धिं पञ्चशीलं धम्मं अप्पमादेन सम्पादितब्बं आगन्ति दै अद तिमीने वम्मिक सूत्रे वम्मिक कियन्नी तुम्बस तुम्बस उपमा करगेन मी सूत्रे देशना कलि गुरुजनन्ह अशेष नुवर बडवासी कालेपदी कुमार कश्यपनामुलु अंधवन्यु आसी कला अंधवन्य वासी कन्न मे काले उत्तरा देवतावे महारात्रि एविल्ला कुमार का सभा हमूला उन्हासीन टैमता प्रश्नमाला निर्वाचल कुमार का सभा की अतीत भावी भूमि බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා බොහොම වීරිය වඩා කෙනෙක්. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතර 5 දිනක් එකතු වෙලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියන වහන වෙලා මහා පරෝපකාරයක් ලැබලා නැගපු හිණිවල විහිදලා භාවනා කරමින් සිටියා. වැඩිමහල් හාමුදුරුවෝ රහත් වුණා. දෙවෙනි හාමුදුරුවෝ අනාගාමී වුණා. ඉතින් රහත් වෙනකොට මේ රහතන් වහන්සේට අනාගාමී මහරහතන් වහන්සේට දෙන්නටම අභිඥා ලැබුණා.
පහසෙන් යන්න පුළුවන්කම තිබුණා. ඉන්න පාටි අරගෙන ආවම අනිත් අය ප්‍රතික්ෂේප කළා. යමෙක් තුන් නම මේ දියුණුවක් නැතිව ජීවිතක්ෂයට පත් වෙලා දිවිලෝකවල උපදිනා පස්සේ කාලයේදී මේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලයේදී කෙනෙක් පුකුසාදී රජුන් හැටියට උපදුනා. අර කෙනෙක් බාහ්‍ය දාරුචීරිය වශයෙන් ප්‍රකට වුණා. අනිත් එක්කෙනා තමයි කුමාර රසාවල. එතකොට මේ අන්දවලේ මේ කුමාර රසාව ඉන්නකොට රණාගාමි වෙච්ච හාමුදුරුවෝ බැලුවා මේ පරණ කට්ටිය කොහෙද ඉන්නේ කියලා. තොර දැනගත්තා මුලින් හිටපු කෙනා රහත් වුණා, අනිත් අය දැන් මනුෂ්‍ය ලෝකෙ ඉන්නවා. ඒ නිසා ඒත්තන්ට පිට වෙන්න ඕන කියලා තමයි මේ අනාගාමි බ්‍රහ්මයා ඇවිල්ල හම්බුනේ. කුමාරකස්සප මහතු අන්දමනේ ඉන්න අවස්ථාවේදී උඩ මේ බ්‍රහ්මයාට දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා උත්තර ලබා ගන්න පුළුවන් වන විදිහේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. භික්ඛු භික්ඛු අයං මම්මිකෝ රත්තෙන් දූපායක දිවා පඤ්චලති. මේ හුභක් තියෙනවා, මේක රත්තෙන් දූපායක රාත්‍රියේ දුන්නා වුණා, දිවා පඤ්චලති දවල් කාලේ ගින් ගන්නවා. බ්‍රාහ්මනෝ එව මාම බ්‍රාහ්මණෙක් කියලා. ඒ බ්‍රාහ්මණයා සුමේද කියලා තැනැත්තෙකුට කතා කරලා කියනවා, අභික්කර සුමේද සත්තං ආදායාති. ආයුධයක් අරගෙන මේක හාරන මේක හොමහ. අභික්කරන්තෝ සුමේදෝ සත්තං ආදාය අද්දස ලංගි. එහෙම මේ හොමහ හාරනකොට මේ සුමේදට හම්බ වුණා ලංගි. ලංගි කියලා කියන්නේ අගුණක්. එතකොට කිව්වා ලංගී බදන් තේති, එතන අගුණක් තියෙනවා. බ්‍රාහ්මනෝ ඒව බාහෝ කිව ලංගී අභික්කර සුමේද සත්තං ආදාය. ඒක ගලවල අයින් කරන්න තමත් හාරන්න. ඒව හාරනකොට හාරනකොට අභික්කරන්තෝ සුමේද සත්තං ආදාය අද්දස උද්දුමායක. උද්දිමා උද්දුමායකයෙක් දැක්කා. උද්දුමායකය කියන්නේ මැනියෙක් ගිම්මෙක්. එතකොට කියනවා උද්දුමායක බන්දේදී මැනියෙක් කියනවා. අර බ්‍රාහ්මණයා කියනවා ඒ මැනියත් ඉවත් කරන්න. කාලේ තවාර. ඊට පස්සේ අභික්කරන් දෝසමේදෝ සත්තං ආදාය අද්දස විදහාපතං. මේ තවත් හාරගෙන හාරගෙනට හම්බ වුණා විදාපත යන දෙවන් සංධියක්. તો දෙවන් සංධියක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අර බ්‍රාහ්මණයා කියනවා කිව දෙවන් සංධි. මේ දෙවන් සංධියත් අයික් කරන්න. වත් කරලා විදාපතේ දෙවන් සංධිය අයින් කරලා තවත් හාරන. හාරගෙන යනකොට හම්බුණා මොකද චංගවාර. චංගවාර කියන්නේ මේ කර පෙරහැර පෙරහනක් හම්බුණා. අතර පෙරහනක් තියෙනවා කියලා කියනවා. අර බ්‍රාහ්මණයා කියනවා ඒ පෙරහනක් ඉවත් කරන්න.
ගත්තට තවත් හාර. එහෙම හාර කර හාරගෙන යනකොට අභික්ඛනන්තෝ සුමේධෝ සත්තංගාදාය අද්ද කුම්ම. කුම්ම කියලා ඉදිබුවේ. ඉදිබුවේ කම්බුණා. එතකොට කියනවා ස්වාමීන් ඉදිබුවේ කියනවා. බ්‍රාහ්මණයා කියනවා කිප කුම්ම ඉදිබුවත් අයින් කරනවා. අයින් කරලා හාරගෙන යනවා. ඒ විදිහට අභික්ඛනන්තෝ සුමේධෝ සත්තංගාදාය අද්දස අසිසූනා. අසිසූනා කියලා කියන්නේ මස්සුඹුවක්. මස්සුඹුව කියලා කියන්නේ මස් කපන කොටේ ඊට පස්සේ මස් කපන පී. මෙහෙම දෙයක් තියෙනවා කියලා කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා ඒකත් ඉවත් කරන්න. ඉවත් කළ තවත් හාරගෙන යන්න. හාරගෙන යනකොට හම්බෙන අද්දස මංස පේශි. මස් වැදැල්ලක් හම්බෙනවා. මස් වැදැල්ලක් තියෙනවා ස්වාමීන් කියලා කිව්වා. එතකොට කියනවා උක්කිප මංස පේශි. මේ මස් වැදැල්ලත් අයින් කරනවා. අයින් කරලා තවත් හාරගෙන යනවා. එහෙම වේදනත්ත හාරගෙන හාරගෙනවට සුමේධෝ සත්තංගාදාය අද්දස නාගා නාගීන් දැක්කා. නාගෝ බන්තේ බදන්තේ නාගේ ස්වාමීන් ඉන්නවා කියලා කිව්වා. ඒතකොට බ්‍රාහ්මණයා කියනවා තිත්තතු නාගෝ මා නාගං ගට්ඨේසි නමෝ කරෝමි නාගස්සාසි. තිත්තතු නාගෝ නාගයාට එහෙම ආරෙන්න මා නාගං ගට්ඨේසි නාගයාට මේ ගැටීමක් කරන්න එපා. නාගයාත් එක්ක ගැටෙන්න එපා. නමෝ කරෝමි නාගස්. නාගයාට නමස්කාර කරන්න. ඔය තමයි ප්‍රශ්න. ඉමේ කෝ තං වික්ඛූ පඤ්ඤේන භගවන්තං උපසංගමිත්තා පුච්චීදා. අර දේවතාවා කියනවා කුමාරස මහරහතන්ට මෙන්න මේ ප්‍රශ්නේ ටික අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විචාරණ. තථාතේ භගවා ව්‍යාකරෝ තථාගං ධාරීයා. බුදුහාමුදුරෝ යම් ආකාරයකට නම් විග්‍රහ කරන්නේ ඊ යන්නේ ඒක ආකාරයකට ඒක ගන්න. නාහන්තං බිකෝ පස්සාම සදේවකේ ලෝකේ සමාර්ගේ සම්ප්‍රප්පකේ සසමන බ්‍රාහ්මණියා වජා හදේ මනුස්සය යෝ නිවේස පඤ්ඤාන වේජාකරණේන චිත්තං ආරාධනීය අඤ්ඤත රතාං දේනවා තථාගත ශාවකේනවා ඉතෝවා පරසුත්තා. එහෙම කියලා කියනවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැර එහෙම නැත්තම් මෙතනින් මගෙන් අහලා හැර මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන කෙනෙක් ලෝකේ හොයන්න පුළුවන් කමක් නැහැ කියලා මේ දේවතාවන් කියන කුමාරක සමහරවන්ට තනම අතුලා. කුමාරක සමහරව පහෝදා කලේ බුදුජානක මහසී හමුවෙන්න ගියා. ඉල්ල වැඳලා පැත්තෙන් ඉඳගෙන දැන් මේ කතා විස්තරය සඳහන් කළා. මෙහෙම සිද්ධියක් වුණා. මේ විදිහට දේවතාවෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහේ වස්නමාලා ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා මේකට උත්තර හොයාගන්න පුළුවන් බුදුජනන් වහන්සේ හෝ බුදුජනන් වහන්සේගේ ශාසිත පමණයි කියලා කියලා අතුන් තහනවා. එතකොට කුමාරකස මහඳුරෝ අහන බුදුරජාණන් වහන්සේගේ කෝල්කෝ බන්තේ වම්මිකෝ කා රත්තෙන් දූපායන කාදිවා පජ්ජලත පජ්ජලන ස්වාමීනි මොකක්ද මේ වම්මික කියලා ගැන තුඹස කියන්නේ මොකක්ද? දවල් කාලයේ රාත්‍රී කාලයේ දුන්දමියම දවල් කාලයේ නිනි ගැනීම. රාක්මණයා කියන්නේ කවුද? සුමේල කියන්නේ කවුද? ආයුධය කියන්නේ කුමක්? අභික්ඛරය කියන්නේ මොකක්ද? ඊළඟ හිරි අගුල කියන්නේ මොකක්ද? මැලියා කියන්නේ
කවුද විදහාපතේ දෙමන් සංජය කියන්නේ මොකක්ද කරගරහණ කියන්නේ මොකක්ද නිබුවා කියන්නේ කවුද අසිසුන මේ මස් කපන කැත්තා මස් ලුණු මස් කපන පොටේ කියන්නේ මොකක්ද මස් වැදල් කියන්නේ මොකද්ද නාලියා කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් දෙකමාර මාරු ආන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා වම්මිකෝති කෝ බික්කු ඉමස්සේතං චාතුන් මහා වෝතිකස්ස කායස්ස ආදි වචන මේ වම්මික නැත්තම් තුඹස කියලා කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ ශරීරය කියන නමක් माता पेट्टिक संभवस्य ओदर कुम्मास उपचयस मौप्यन निसा हटगत्ता वू इलंगट ओदर कुम्मास बत आदि कैन वरिं वैडुनु अनिच्च उच्छादन परिमात्तन भेदन विद्धांसन धम्मास अनित्य स्वभावं युक्त इवगेम उच्छादन परिमात्तन भेदन बिलीम किन मेरा स्वभाव को लतीन विना स्वभाव पत्तन्ना वो मे सत्र महाभूत हट जाते शरीर नमक तुमस के लिए विग्रहायेदी के नाम तुमस गत्थाम तुमसे नाना प्रकार सत्व इन्ना ये सत्व उपदीनते के मरीनते के ये सत्वांगे शरीर आकृति कराने के लिडुनहा इन्नते के ओय विदेट उपते पटा विक्र दक्वा तीन शेयर नम मे तुम से अतु सिद्ध में तोट तुम्बस मे की सत्यांग वे अंग उपदीन तरह एक भूमदानी अमुसोहन एक सत्यांग मलपहा कर तरह एक सियाल सिद्धांत में तुम्बस ये चातुर्महाभूति तो मे शरीर ये वगैरह में था मे शरीर इन्ना पशुकुले समाश्रय करेगा शिवि आश्रय करेगा मस आश्रय करेगा नये आश्रय करेगा नहार आश्रय करेगा किरण अट आश्रय करेगा कुशे आहार असुकुले दहस गुमी उपदीन तरकमाय मेरला एक normal flora එක ඉන්නෝනේ ඒ කියන්නේ නාසක ඉන්න not nasal flora එක කටේ නේසල් flora එක skin එකේ flora එක ගොහන්සි කියනකොට මට දැන් ඒක තමයි මට එකපට පනෝ කියලා නමුත් ඒක ඇත්ත ඒ ජීවීන් එක guts වල ඉන්නවා එක එක වර්ගවල so ඒක ඒකට අහිත කර නැහනේ ඇඟට පසු කාලිනව අහිත කර වෙන ඒ common cell ඉන්න තැනම හිටියොත් මොකද කරදරයක් වෙන්නේ නැහැ නමුත් එතනට disturb වෙලා වෙන ගියොත් හරි මේක වෙන තැනකට enter වුණොත් හරි තමයි කරදරයක් एंटीबायोटिक
එතන සන්තානෙන්නේ ඒ වගේ සත්‍ය තමයි නැති ඊට වඩා ලොකු ප්‍රමාණ සත්‍යද ඒක ලොකු නෙමෙයි ඔව් ඒ තැන් වල හැමතැනම සත්‍යද ඉන්න स्थान आश्रय कर वर्गे आया महाशीला
සනස මේ දැන් අර මේ සංඝයාගේ ගුණ ගැන කතා කරනකොට කියන අට ජාති පුද්ගලයෙක් ඉන්නවා කියලා දැන් සෝවාන් ඵලය ලබන්න උත්සාහ කරන එක්කෙනාද කියලා එතන ඵලෙට එන්නේ හඳුරෝ උත්සාහ කරන එක්කෙනාද මාර්ගස්ත පුද්ගලයා අපහස්ත පුද්ගලයා එතන ඒ කියන්නේ දැන් අපි මග වඩන කෙනා ඔව් එතන ඒ කියන්නේ ඕනෙකද අපි සෝවන නැහැනේ තාම ඒ කියන්නේ හැමෝම නෑ එහෙම නෙවෙයි අපි කරන් ගන්න බෑ හ්ම් ඉතින් අපි අපි අරමුණු කරන්නේ නිවන නේ හඳු මම අරමුණු කරන්නේ නැහැ මාර්ගයට වැටිලා ඉන්නවා ආ ඕකේ ඒ කියන්නේ යා ඩෙෆිනිට්ලි එකට යනවා ආර පූර්ව ප්‍රතිපදා निबेदिकाय සම්මා දුක්ඛය ගාමියා කියන දානකට ප්‍රඥාව කියනවා. ඒක ආර්ය ප්‍රඥාවයි නිබ්බේධිකාය කියන්නේ මේ කලකිරීම ඇති කරන්නා වූ ප්‍රඥාවයි. සම්මා දුක්ඛය ගාමියා මනාව දුක් කෙලවර කරන්නා වූ ප්‍රඥාව. ඊට පස්සේ අභික්කර කියන්නේ මොකද? අභික්කරන්ති කෝ බික්ඛු විරියාරම්භසේ දා වදිවචනං. අභික්කර කියන්නේ දැන් අභික්ඛණ නවත්තලේ තෝහාර මේ හරිය හරිය මුලින් විරිය ආරම්භසේ තංග දවස විරිය ආරම්භය පටන්ගත් විරිය එතකොට මේ ආරම්භ කරා වූ විරියෙන් තමයි මේ තුඹස නැවති නැතන ඔව් මේ පංචස්කන්ධය විමසා බලන්න ඉතින් මේ විමසා බලනකොට නැත්තම් තුමසනම් හාරගෙන හාරගෙන යනකොට අහු වෙනවා හිඳියලු හිඳියලු ලංගි මේ හිඳියලු කියන්නේ මොකක්ද දැන් හිඳි මොහරි අවුලක් දාලා තියෙනවනේ ඉහට යන්න බෑ ඒකයි මේ කියන්නේ මේ හිඳියලු කියලා කියන්නේ අවිජ්ජායෙන් අදවචන අවිද්‍යාව අවිද්‍යාව අඳුරක් හැරෙන කියන්නේ දොඩ අඳුරක් තියෙනවා පේන්නේ. එතකොට මෙතෙන්දි මේ හිඳි අඳුර කියන්නේ ඉහට යන්න බෑ. එතකොට මේ හිඳි අඳුර කියන්නේ අවිද්‍යාව. එතකොට මොකද කරන්නේ? උක්කිව ලංගි. පජහ අවිද්‍යාව. මේ හිඳි අඳුර අයි කරන්නේ කියන්නේ අවිද්‍යාව දුරු කරන්නේ. ඒකයි මේකේ අදහස. අවිද්‍යාව දුරු කරගෙන නැත්තම් මේ හිඳි අඟුල අයින් කරගෙන තවත් මේ 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 පංචස්කන්ධයේ නැවති මේ තුඹස හාරගෙන හාරගෙන යනකොට ඊළඟට අහුවෙන්නේ උද්දුමායිකා උද්දුමායිකාද කොහොමද කෝදුපායසේ තමයි වැදගත් උද්දුමායික කියන්නේ මැඩියන්නේ ඒ උද්දුමායික කියලා කියන්නේ කෝධූපායසේත ගති වචන කෝධූපායස කියන්නේ බලවත් කෝධයයි ඒ බලවත් කෝධයද කියන තව වචනයක් තමයි මෙතන උද්දුමායික උද්දුමායික කියලා කියන්නේ මේ උපමාවෙ උක්කිප උද්දුමායික මෙලියා තනි අයින් කරා ඒ කියන්නේ පජහ කෝධූපායස මේ බලවත් කෝධය දුරු කරන මේ දුරු කරලා ආයෙත් මේක හාරගෙන හාරගෙන යනවා මෙහෙම හාරගෙන හාරගෙන යනකොට විදාපතෝ දෙවන් සංජියක් හම්බ වෙනවා දෙවන් සංජිය කියන්නේ මොකක්ද විදාපතෝ බික්ඛු කෝ බික්ඛු විචේච්ඡායන අනිවචන මෙහෙම යනකොට හම්බ වෙන්නේ මොකද විදාපතේ කියන්නේ දෙවන් සංජිය කියලා කියන්නේ විචිකිච්ඡා විචිකිච්ඡාවෙන් නම් මේ කාන්තියකට යන්නේ නැහැ.
पंचस्कंध विग्रह मिचिकिच्छा अभिखन सत्तंगादायांगवार चंगवार पंचवर्ण अतिवचन पंच नीवर्ण काम चंद व्यापार दीन उद्धिच वस्ता विश्वास मग गवंकरा मगट योगे निवारण वाले तम चिकित्सा निवारण चिकित्सा निवारण मित्र के चिकित्सा निवारण अरगे चिकित्सा देखे अवस्था देखा නීවරණ වලින් හතර බලවත්මකක් කියලා කියන්න පුළුවන්ද මොකද නීවරණ පහෙන් බලවත්ම දෙයක් නීවරණ බෑ බලවත් තමයි ඔව් ඒතර විචිකිච්ඡාව අතරම මේ අවිද්‍යාවට සම්බන්ධයි හ්ම් එහෙම කියන්න බැරිද ඒක ඒක තමයි බලවත්ම කියලා හ්ම් කියන්නේ මේ මෙහෙම එකක් බලවත් කියලා කියන්න බෑ අනිත් හැම එකක්ම संबंध अनागामी नाम तरह सॉरी व्यापाध्याय අනිත් එක ආසාව ඒ දෙක දුර වෙනවනේ. හ්ම්. ඒතර ඉතුරු වෙන්නේ කොහොම හරි විචිකිච්ඡා ඉතුරු වේද? නේ? ඉතුරු වෙන්නේ? විචිකිච්ඡා වෙලා නෝනේ. ඊට සසංයෝජන. ඔව්. රසික වර. ඔව්. නෑ ඒතර මේ පංචනීවරණ ඒ කියන්නේ ඔක්කොම දුර වෙලා යනවා. मटात्र धनगा पंचनीवर्णगन दूर दंग अनागम तरह आसा नीनाल इतर एक ने उक्कम पहाल दूर है ना द अनागमी होता है ना
सारी सकदागामी सकदागामी के नीते व्यापार एक नतीन तन किया नाम आ रही है तीन मिद्धा अंदर अत्यन आशा वाली सा नहीं था नहीं नहीं तीन मिद्धा तो नहीं नोएली मिस नोएली मिस सर नंद वाले हम मेलिका दा दा हम अंदर आप इधर गोड़क अभी पार दा कि मुनिदा गाने क्या मिथी किया था इतने खेमत्ता नहीं थी नहीं दा दा निदा गाने दा मर सापे ඒ සැපට කැමත්තක් තියෙන්නේ වැඩ කරන්න අකමැත්ත කියන්නේ ඒක නිකන් ඒක නිකන් එතන ද්වේෂයක් වර්ෂන් එකක් වගේ නේද නෑ ඒක කියන්නේ මේ පසුබැසීම උත්සාහය නිකන් ඔව් අපි ඒකට ඇති වෙන හේතුව තීනමිද්දී ඔව් තීනමිද්දී ඇති වෙනවා මෙහෙම සිතේ තියෙන දුර්වලකම දෙන නිසාත් ඇදෙන කයේ තියෙන දුර්වලකම නිසාත් ඇදෙන දුර්වලකමක් ඔව් කායික වේශ නිසා නිදිමු නිදමත එන්නේ ඔකේ ඉතින් ඒතර රහතන් වහන්සේලාට එහෙම ඇති වෙන්නේ කායික වේශ කායික වශයෙන් තියෙනවා නේද ඔව් යාමුත්ලේදී මගේ කොන්දරි දෙනවා නේද अंतिम इतना हम राहतान वहाँ से ला काय कवे सावा में एक उन्होंने में एक द आपिस आपिर उन्हाँ में एक कामेल का मक्के नॉन ये हम लान दूर ओ नहीं बापी कामेल का मक कामेल का मनी साधन वेड़ा आता ही ओ है ओ දහන ඉස්සර කිය වෙහස වුණා ඔය කායික එකක් අහම එක හිතට බලපාන ආ ඔකේ අර මම හිතන කර්ම වල කියලා තිබ්බාර ඔක්කොම දේවල් try කරලා ඊට පස්සේ බැරි වුණොත් අන්තිමට සිහියෙන් ගිහිල්ලා විවේක ගන්න කියලා සිහියෙන් විවේක ගන්න ඊට පස්සේ ඇවිල්ලා එහෙම කරන්න කියලා ඒ එතකොට මේ කර පෙරහන කියන්නේ පංච නීවර දුරු කරන්න දුරු කරලා තරම ඊළඟ ඉදිරියට නුසහල නුසහල යනවා
නීවරණ ඇති කරලා ඊට පස්සේ පංචපාදාන ස්කන්ධය දුරු කරගෙන මන්දිරාගය ඇති කරගෙන ඊට පස්සේ එතන අරහත් භාවය රහත් භාවයේ මේක පිළිගන්න මේකට ගෞරව කරන්න बलाकला प्रज्ञा සම්මා දුක්ඛය ගාමිනිය දුක් ක්ෂය කරන්නා වූ පැත්‍ර ගමන් කරන්නා වූ යම් මනාව දුක් ක්ෂය කරන පැත්‍ර ගමන් කරන්නා වූ ප්‍රඥාවකම ඥානි ප්‍රඥාව කල කිරණ ප්‍රඥාව කියන්නේ සවනස කල කිරීමට අවශ්‍ය වෙන ප්‍රඥාව කියලා කියන්නේ මේ ප්‍රඥාව නැත්නම් කල කිරීම නැතුව ඉන්නේ एक तो आटे पहले दिख रहा है ना क्या दुख न दिख रही है मेरी पत्र गमन करने का वो प्रज्ञा हो प्रज्ञा होने का दुख न दिख रहा है ना बैंग मुझे लव की प्रज्ञा होनी है लोकों तर प्रज्ञा हो සෝවන් මාර්ගයට දැන් වැටෙනවා කියන්නේ ওই විදිහට ප්‍රඥාවල් ඇති කරගන්න එකද සම්මාස ඔව් ප්‍රඥාව ඇති වෙනවනේ ඒකේ දුක් නැති කිරීම ප්‍රඥාව කියන්නේ අඳුරෝ ෆෝනෝබල් ට්‍රූත්ස් දැනගන්න වැඩ කරන එක නේ ආවෝර කරන පැත්තට ගමන් කරන්න ආවෝ එහෙම වෙන ප්‍රඥාව प्रश्न महान विलाने
මේ කුමාරක සමහරන්ට මේ කර්මස්ථානෙ වුණා. රහත් කීවේ. එයා මුත් ඉන්නාසේ මාර්ගේ වඩලා. රහත් සූත්‍ර දාන හැම්බෙලෙම තියෙන්නේ එකම කාරණාටියක් තමයි. නමුත් දැන් වෙන වෙන විදියෙන් එක්සැම්පල්ස් වලින් නේද? ඔව්. සේම් බේසික් ප්‍රින්සිපල්ස් ටික. චතුරාර්ය සත්‍යම තමයි. ඔව්. මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන ක්‍රම එක එක ආකාරය. ඔව්. ඒකේ පුද්ගලයාට හරියන විදියට නේද? හ්ම්. අපි චතුරාර්ය සත්‍ය කියන්නේ බෙටි එක ගෑවෙනවනේ දැන් අර අර ප්‍රඥා එක තමයි කියන්නේ. ඔව්. ආරේ සත්‍ය කියලා මොකක්වත් පොතරද ඒකත් ගෙතනක්වත් කියලා නැහැ. බෑ ඒක තමයි තියෙන්නේ. නෝ. ඕනෑම පැත්තකින් බහින්න පුළුවන් නේ මේ. ඔව්. සානස මේ දැන් සූත්‍ර කොහොමද මේ ඒක මොන මේකෙත් තියෙනවද මේ සූත්‍රය? මොකද ඒක? දැන් ඒක ඊට පස්සේ එහෙම සීක්වන්ස් එකක් වගේ එහෙම යනවද? ඉදිරියට නැත්තම් වෙන මොනවද මේක සූත්‍ර? ආ නේද. ඊළඟට කරන්නේ මොකද සන්නස්? ඊළඟට රටවෙනියට. ඔකේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මෙච්චර ගන්න අහනවා. එතකොට කියනවානේ සෝවන් මාර්ගයටවත් වැටුනේ නැත්නම් අපි සංසාරේ තව තවත් යනවායි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගිහිගෙදර ඉන්න මෙහෙම අපි ඉන්න කියන්නේ තියෙන අපි කොයි විදිහටද මේ මාර්ගයට වැටෙන්නේ කියලා. එතකොට අපි මේ මේවෙන් ආදර්ශයක් ගන්නෙ කොහොමද? කොහොමද අපි මේක ප්‍රායෝගික කරගන්නේ? ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න දහම් දැනුමට අමතරව අපිට තමයි ඒ කියන්නේ දැන් ඔය විදිහට අපි දිහා බලලා ප්‍රඥාවක් ඇති කරගෙන මේ විදිහට කරන එකද එතන දැන් කියවන අප කවුරක් අපේ මාර්ගයේ නැතිකය එහෙමනම් අපි කොහොමද මේ මාර්ගයට වැටෙන්නේ කියලා එහෙනම් මේකෙන් මෙහෙමයි දැන් ඔය දැන් බුදුහාමුදුරු දේශනා කරාම මේ ධර්මයේ හලෝ කොහොමාරෝ කොහොමාරේ ඒක දැනගන්න දැනගන්න මේ මොහොතේදී ඒ අනුව කල්පනා කරන්න දැන් මේ මාර්ගයට වැටෙන්න ඕනේ කියලා බලෙන් බලින්න ගුණ හැකුත් නේ හිත සකස් කිරීමක් නේ කරන්නේ මේ හිත සකස් කරන්නේ පරිසරය සකස් වෙන ඒකයි කරන්නේ. එතකොට මේ පරිසරය සකස් වෙන තමයි මේ හිත මේ පැත්තට ගමන් කරන්නේ. එතන බුදුහාම සනාතරේ මේ අර විසාඛා මහෝපාසිකාවට උපක්කීට්ටස්ස විසාඛේ චිත්තස්ස උපක්කරේන පරියෝධමනාව. හිත විලා දෙන්න හිත විවිධ කරන්න ඕන උපක්කමයි. ඒකට අවශ්‍ය උපක්‍රම යොදලා මම ඒ උදාහරණයමයි ආහන්නේ ගිය වහන්සේගෙන් එමනම් සාත්තවෘද්දෙන් සෝවාන් විශාඛාව දැන් එතකොට විහිගෙදර හැමදාක්ම කරගෙන හිටියනේ ඒ වගේ මේ සමාජයේ ඒ වගේ එහෙම ඉන්න පුළුවන් ද එහෙම කරන්න පුළුවන් දෙයක් නේද කියලා ඔව් සමාජයේ තමයි ඉතින් එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස්නේ. ඉතින් විසාඛාව අත්තවෘද්ධින් සෝවාන් වුණා. අවුරුද්දේ කියන බොහෝ සෝවාන් විදිහට රාමණේව හිටන්න පුළුවන් නේද? ඒ ආයෙත් සංසාරේ ජීවිතය එතකොට සෝවාන් වහන්ස සෝවාන් වේවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස නැති වුනහම නම් ඒ වචනවල තේරුම් ගත්තාම ඒ වචනවල තේරුම අයින් කරපු චර දෙකකින් නවත් සමාජීකම නම්
බුදුහාමගෙන කිසිම සැකයක් නැති අය ඉන්නවා වෙන වෙන ආගම් දේවල් අදහන් නැති අය ඉන්නවා මේක මේ මෙහෙමයි නමුත් දැන් සක්කාය දිට්ඨිය කියන එක නැති වුණා කියලා කියන්න හරි අමාරුයි සක්කාය දිට්ඨිය මාගුරු කෙරෙහි පැහැදීම තියෙනවා ධර්මයේ කෙරෙහි පැහැදීම තියෙනවා උන්වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා ඉතින් උන්වහන්සේ කෙරෙහි මෙහෙම दिप्ति අපි සාමාන්‍ය කොච්චර කිව්වත් මේ මම කියලා කෙනෙක් නෑ මම වගේ කියලා දෙයක් නෑ ඉවර නමුත් ඒක තියෙනවා හිත ඇසෙදි සියුම්ව ක්‍රියාත්මක වෙනවා නේද ක්‍රියාත්මක වෙනවා නමුත් ස්වාමීන් වහන්සේ ඒක සම්මුති වශයෙන් තියාගන්න වෙනවනේ සම්මුති වශයෙන් කතා කරන්න වෙනවා එහෙම නමුත් කවුරු හරි කෙනෙක් හොඳට භාවනා කරලා ඒක අවබෝධ කරගත්තොත් එයාට ඒ අවබෝධය තියෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ ඔව් අවබෝධ කරගන්න අවබෝධ කර ඒක තමයි අවබෝධය එතන අවශ්‍යයි අවබෝධය අවබෝධ වුණාද නැද්ද කියන එක වෙන කතාවක්. ඒ කියන්නේ උත්සාහ කරොත් හුඟ දෙනෙකුට ඒක කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක. හිතේ දිනුව තියෙනවා නම් පොළොව. බුධාඳුර කිවිඳුර දැන් අපිට දැන් මෙයා මෙයා තේවනේ මොකද මේ මාර්ගයට වැටෙන්න ඕනේ කියලා. ඉතින් අපිට තියෙන ආරෂ්ඨාංගික මාර්ගය තමයිනේ. ग्यारंटी विशाखा කොච්චර ආත්ම ගානක් නේද මේ අපේ පුදු කියන මේ හිතේ තිබෙනා වූ මේ දිනේ හෝ දිනේ ප්‍රමාණය අපි දන්නේ නැහැ අපිට කියන්න බැහැ ඉතින් දැන් බලන්න කොසල් රජු මුළු ජීවිත කාලයම උදාහරණ රාශිය කරා बाहर वशी प्रज्ञावे इंटेलिजेंस प्रज्ञा ඉගෙන ගන්න බැරි තුල බන්ධක ආවර රහතු
එතන තියෙන අඳුර ප්‍රශ්නේ තියෙන කෙලස් තියෙනද නැද්ද කියන එකනේ. එතන නුවණ නුවණත් සම්බන්ධ වෙනවා. නමුත් කෙලස් නැති එකනේ නේද? ඒ කියන්නේ කෙලස් දුරු කිරීමෙන් කරන්නේ අපි. මේකයි. දැන් මේක දැන් නාරෝ කියන දැන් පංච උපාදාන ස්කන්ධය අයින් කරන්න කියන්නේ. නේද? අර දුබු අයින් කරන්න කියන්නේ ඒකනේ. එතකොට පංච උපාදාන ස්කන්ධය අයින් කරන්න කියලා කියන්නේ සංකාදිටිය නැති කිරීම මුලින්ම එතකොට මේක නැති කරන්නේ මෙහෙමයි කියලා දෙන්නේ කියලා නෑ. දැන් හඳුර අපිට දැන් විසාකා වගේ අපිට ගැරන්ටි කරන්න බෑනේ මෙච්චර ටික කාලෙකින් හරි මේ ගිහියෙක් වශයෙන් ඉඳලා හරි අපිට සෝවාන් ලබා ගන්න පුළුවන් කියලා අපිට ගැරන්ටි කරන්න බැරි නිසා අපිට ඇත්තටම කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් මැක්සිමම් එෆර්ට් එක නේද හඳුර දාලා හැම මොහොතෙම කරන්න පුළුවන් මැක්සිමම් එක කළා. ඔව් එහෙම ඉදිරියට යන්නේ කනේ නේද? ඔව් ඉදිරියට යන්නේ කයි තියෙන්නේ. ඔව් මේ එකත් මේ සෝනහාවරන්ට කිව්වා වගේ එකත් මේ මධ්‍යම ප්‍රමාණය හොය යන ඒ මධ්‍යම ප්‍රමාණය යන්නේ කියලා කියන්නේ ඕනට වඩා මේ උනන්දු වැඩි වුණොත් සමාධිය නෙවෙයි උද්දච්චය ඊට පස්සේ මේ වීර්යය හොඳට වැඩි වුණොත් තියෙනවා පිහාරි පේස් එක දැනගන්න ඕන කියන එක නේ. ඔව්. දහඳුර අපි කියමු එක්කෙනෙක් ඉන්නවා මේ අර බුදුහාඳුර කිව්වනේ දැන් මේ බෝගහට වාඩිනකොට බුදු වෙන්න සෝරි බෝධිසත්ව වාඩිනකොට කිව්වේ නහර මේ ලේ මේ වුණත් මම නැගිටින්නේ නැහැ කියලා. සාමාන්‍ය පුද්ගලයෙක් එහෙම මේ අදිෂ්ඨානයක් අරගෙන වාඩිනොත් මොන වගේ ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් තියන කෙනෙකු දියුණුකමක්. ඔව් එතකොට කොහොමද කියන්න පුළුවන් ද චාන්ස් එක අවබෝධ වෙන්නේ කියලා නේද සම්මාස? ඒ පරිණත බවට ඉතින් මම හිතන්නේ චුට්ට එකතු කරගෙන ගිහිල්ලා දැනම මේ ධර්මයේ පාරමී ධර්මයක් වුණා කියලා කියන්නේ ඔකයි කතාව. පාරමිතාගේ මේ තේරුම ඒකයි. නිවනට නිවන සඳහා තිබෙනා වූ ප්‍රතිපත්ති. ස්වාමීන් වහන්සේ යමක් කළොත් අපි එහෙමනම් නිවන් මේක මම නිවන් අරමුණු කරලා කරන්නේ මේක පාරමී දහමක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනද නැත්නම් ඔටෝමැටික් නිකන් ස්වභාවයෙන් මේක වෙනවද අපි පැතුවත් නොපැතුවත් අපි කරන කුසල්වල කුසල් නිවනට අරමුණු වෙනවද නැත්නම් අපි කරන කුසල් අපි කරලා අපි නිවන් පතන්න ඕනද මේක අරමුණු කරගෙන කරන පැතීමේ කියන එක අරමුණු කරගෙන කරන්න ඕන. දැන් පන්සිල් රැකවත් මගේ මේ පංච සීල රැකීම නිවැරදි
දහම් දහම් මේ අපි ඉගෙන ගන්න හැඳුර දහම් ඉගෙනගෙන ඇත්තටම ඒක ගොඩක් අප්ලයි කරලා අප්ලයි කරන්නත් ඕනේ සානද නැත්තම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ නේ කියන්නේ පුරාණ නෝනති වේසින් ඇත්තට ප්‍රැක්ටිස් එක තමයි අපි කියමු බේසික් කොන්සෙප්ට්ස් ටික දන්නවා කියලා ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය දන්නවා ඒ ටික දැනගෙන ගොඩාක් ප්‍රැක්ටිස් එක පැත්තට මේ වැඩිය වටිනව නේද හන්දර වටිනව නේ ප්‍රැක්ටිස් එක මොනින්ද මේක වඩන්නේ කියන්නේ ඉගෙන හැම මොහොතෙම හැම වෙලාවෙම මොනා කර හිටියත් ඒක ධර්මය අනේ දැන් මෛත්‍රිය ගැන කතා කරනකොට මට පස්සේ කල්පනා කරනකොට හිතුනේ ඒකනේ කර්මීයමෙත සූත්‍රය කියන්නේ හිටගෙන තවදෙනා හිටත් නිදියන කොටත් ඒ හැම අවස්ථාවකම මෛත්‍රී වඩන්න කියලා ඒ කියන්නේ අපිට වමනාන අපිට මෙත එක ඒ සිත් වෙන්නමයි මේක සතරේ විගාවෙම කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකද කුමාරකස්ස පහාමුතුන්ගේ දුර්මාත්‍යයේ තියෙන ඥාති සම්බන්ධතා ඥාති සම්බන්ධයක් නෑ එහෙමයි උතුමාට කුමාර කශ්‍යප හාමුදුරු කියන්නේ ඔය රජගහනුවරේ හිටියා මේ සිදු දුවනියා ඥායිට මේ ධර්මවාදයේදී මහා වෙන්න වුණා මම තාත කැමති වුණා විවාහ කරන්න වුණා පස්සේ ත්‍රිදමර දිවිල ස්වාමියාට මේ කතාව කියලා කරලා දුන්නා දුන්නා මම මේ වර්ෂක ආගමන යන්නේ ගිහිල්ලා එපාර महान महान क्या पड़ता दबल ओवर इतक जीवदत्तावरण पड़ी महान गुहार गुहार उपाधि प्रश्न उपाधि शरत्ूर हिट विशाखा महोपाशिवाय तब प्रभु पीरसुद विशाखा मे परीक्षा परीक्षण पता विशाखा परीक्षण पत्र विग्रह इत पास मेतरी महानक प्रश्न काले विवाह काले व्यापारे व्यापार
मेतु अप्रमाण कुशल चेतना पालकत्ता कुशल चेतना के बलापुरता ये हेवदीनाट पटलोवासी ये शिवदेवियो मेति नमोदन्मिताकवर्ण शीलवाकार सलसा दुक्ता दिव्यांतोधि हनुम दिवंगाबोधे सदहा शक्ति भगवामी जीवासनावत
මේ ශීර් කුසල ශක්තිය මේ කෙනෙකු පාට නිරෝග වශයෙන් ජීවත් කරගන්නට නිරෝග සම්පත් වාසී සම්පත් සදා පරලෝක වශයෙන් බලාපොරොත්තු වන සුභ සම්පත් අභිවාදන සීලිස්ස නිත්තං වද්ධාපචායිනෝ සත්තාරු ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්ධතු.